අයිබෝන් සියලු දෙනාටම අද බලමු අපි රෙඩොක්ස් ප්‍රතික්‍රියාවක් කොහොමද ඔක්සිකරණ අංක ක්‍රමයෙන් තුලිත කරන්නේ කියලා. ඒක කලින් පාඩමේදී අපි සාකච්ඡා කරා කොහොමද අර්ධ ප්‍රතික්‍රියා ක්‍රමයෙන් ප්‍රතික්‍රියාවක් තුලිත කරන්නේ කියන එක. හොඳයි. මේකත් මම පැහැදිලි කරන්නම්. ප්‍රතික්‍රියාවක් අරගෙනම අපි ගමු කලින් අපි ගත්ත ප්‍රතික්‍රියාවම MnO4- සහ Fe2+ අතර. හරි. මේකෙදි අපි දන්නවා Fe2+ Fe3+ බව ටොක්සිකරණය වෙනවා. ඒ වගේම MnO4- Mn2+ බව ටොක්සිකරණය වෙනවා. හොඳයි. දැන් මේකේ අපි ඉස්සෙල්ලම කරන්නේ මේ අදාළ පරමාණුවේ ඒ කියන්නේ ඔක්සිකරණයට ලක් වෙන සහ ඔක්සිහරණයට ලක් වෙන පරමාණුවල ඔක්සිකරණ අංක සඳහන් කරගන්න ඕනේ. මම මේක මේ විදිහට ලකුණු කරන්න. මේ හදන දෙකයි එතන Fe3+ දන තුනයි. හොඳයි. ඊළඟ පියවර වෙන්නේ ඔක්සිකරණයට සහ ඔක්සිහරණයට ලක් වෙන පරමාණු ගණන තුලිත කිරීම. ඒක කලින් එකේදී වගේම කියන්නේ කලින් ක්‍රමේදී වගේමයි මේකෙදිත් අපි කරන්න ඕනේ ඔක්සිකරණයට හෝ ඔක්සිහරණයට ලක් වෙන පරමාණු ගණන තුලිත කිරීම. දැන් මෙතනදී නම් මැංගනීස් පරමාණු ගණන සමානයි Fe පරමාණු ගණන සමානයි. ඒ නිසා නැවත තුලිත කිරීමක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඊළඟ පියවර වෙන්නේ හුවමාරු වන ඉලෙක්ට්‍රෝන ගණන සඳහන් කර ගැනීම. දැන් මෙතන ධන 7 කියන දැන් මැංගනීස් ගත්තොත් ධන 7 සිට එයා ධන 2 දක්වා ඔක්සිහරණය වෙලා කියන දා 2 තත්ත්වය දක්වා අඩු වෙලා තියෙන ඔක්සිකරණ අංකය. දැන් අපි බලමු මේ ධන 7 සිට ධන 2 දක්වා ඔක්සිකරණ අංකය අඩු වෙන්න නම් මෙයා ඉලෙක්ට්‍රෝන 5ක් ලබාගෙන තියෙන්න ඕනේ. 5ක් මෙයාට එකතු වෙලා තියෙන්න ඕනේ. දැන් අපි බලමු යකඩ පරමාණුව ගත්තොත් මෙයා ධන 2 ඔක්සිකරණ තත්ත්වයේ සිට ධන 3 ඔක්සිකරණ තත්ත්වයේ දක්වා ඔක්සිකරණ අංකය වැඩි කරගෙන තියෙනවා. ඒ කියන්නේ මෙයා ඉලෙක්ට්‍රෝන 1ක් පිට කරලා තියෙනවා. හරි. දැන් ඊළඟ පියවර වෙන්නේ ලබාගත් සහ පිට කරලා ද ඉලෙක්ට්‍රෝන ගණන සමාන කිරීම. දැන් අපි බලන්න පුළුවන් මෙයා මෙතනදී මැංගනීස් පර් මැංගනේට් ඉලෙක්ට්‍රෝන 5ක් ලබාගෙන තියෙනවා. හැබැයි Fe2+ පිට කරලා තියෙන්නේ ඉලෙක්ට්‍රෝන 1යි. එහෙනම් මෙයාට ඉලෙක්ට්‍රෝන 5ක් ලබා ගන්න මෙයා ඉලෙක්ට්‍රෝන 5ක් පිට කරන්න ඕනේ. එහෙනම් අපි මේක 5න් වැඩි කරමු. මෙතන 5න් වැඩි වෙනකොට මේ අදාළ පරමාණුත් 5න් වැඩි කරන්න. හරි. දැන් ඊළඟ පියවර වෙන්නේ ඔක්සිජන් පරමාණු ගණන තුලිත කිරීම. එතන ඔක්සිජන් පරමාණු 4ක් තියෙනවා. දැන් එහෙනම් මේ පැත්තට ජලය අණු 4ක් එකතු කරමු. ඔක්සිජන් එකතු කරන්න අපි දන්නවා අපි යොදාගන්නේ ජලය. දැන් ජලය එකතු කිරීම නිසා මේ පැත්තේ හයිඩ්‍රජන් පරමාණු 8ක් එකතු වුණා. ඒ හයිඩ්‍රජන් පරමාණුවට තුලිත කරන්න මේ පැත්තට 8H+ එකතු කරමු. දැන් ඕගලන්ට බලන්න පුළුවන් ආරෝපණ තුලිතයි ආරෝපණ තුලිත කරන්න දෙයක් නැහැ. මොකද අපි මේක කලින්ම ආරෝපණය තුලිත කරා. දැන් ප්‍රතික්‍රියාව තුලිතයි. මේක ඇත්තටම බොහොම පහසු ක්‍රමයක්. අර්ධ ප්‍රතික්‍රියා ක්‍රමයට සාපේක්ෂව තරමක් පහසු ක්‍රමයක්. නමුත් අපි මේක යොදා ගැනීමේදී ඉතාමත් නිවැරදිව යොදා ගන්න ඕනේ. මොකද වර්ධින්න තියෙන සම්භාවිතාවයත් යම් ප්‍රමාණයකින් ඉහළයි මේ ක්‍රමයේදී. හොඳයි. අපි තවත් උදාහරණයක් අරන් බලමු කොහොමද ඔක්සිකරණ අංක ක්‍රමයෙන් ප්‍රතික්‍රියාව තුලිත කරන්න කියන එක. මෙතනදී මම අරන් තියෙනවා Cr2O7 2- සහ H2O2 අතර ප්‍රතික්‍රියාව. එතනදී ඩයික්‍රෝමේට් ක්‍රෝමියම් 3+ බවට ඔක්සිහරණය වෙනකොට H2O2 ඔක්සිජන් බවට ඔක්සිකරණය වෙනවා. දැන් අපි බලමු පළවෙනි පියවර විදිහට ඔක්සිකරණ අංකයන්. මෙතන ක්‍රෝමියම්ගේ ඔක්සිකරණ අංකය ධන 6යි. ඒ වගේම මෙතන ක්‍රෝමියම්ගේ ඔක්සිකරණ අංකය ධන 3යි. දැන් මෙතනදී අපි විශේෂ වැඩක් කරනවා. ඒ තමයි මෙතන ඕගලන්ට බලන්න පුළුවන් ඩයික්‍රෝමේට් වල ක්‍රෝමියම් පරමාණු 2ක් තියෙනවා. එතකොට ධන 6 ඔක්සිකරණ අංකය තියෙන පරමාණු 2ක් තියෙනවා. ඕගලන්ට පැහැදිලි ධන 6 ඔක්සිකරණ අංකය තියෙන පරමාණු 2ක් තියෙනවා. එතකොට මෙතනදී මේ ධන 6ට වරහණක් යොදාගන්න. කියන්නේ පරමාණු ගණන 1කට වඩා වැඩි නම් ඔක්සිකරණ අංකයට වරහණක් යොදාගන්න. මොකද එතකොට ඕගලන්ට බොහොම පැහැදිලිව මේක සුළු කිරීම කරන්න පුළුවන්. පැටලෙන්නේ නැතුව ඊළඟට ඔක්සිජන් ගත්තොත් ඔක්සිජන් මෙතන ඔක්සිකරණ අංකය ඍණ 1යි. එතකොට ඍණ 1 ඔක්සිකරණ අංකයේ තියෙන පරමාණු 2ක් තියෙනවා. ඒ වගේම මෙතන ඔක්සිජන්ගේ ඔක්සිකරණ අංකය බිඳුවයි. බිඳු ඔක්සිකරණ අංකයේ තියෙන පරමාණු 2ක් තියෙනවා. හොඳයි. දැන් අපි ඊළඟ පියවර විදිහට කරන්නේ ඔක්සිකරණයට සහ ඔක්සිහරණයට ලක් වුණු පරමාණු ගණන තුලිත කිරීම. දැන් ඔයගලන්ට බලන්න පුළුවන් මෙතන ක්‍රෝමියම් පරමාණු 2ක් තියෙනවා. හැබැයි මෙතන තියෙන ක්‍රෝමියම් පරමාණු 1යි. එම නිසා මෙතනත් ක්‍රෝමියම් පරමාණු 2ක් විය යුතුයි. එහෙනම් මෙතන මම 2 ඉලක්කමක් හදමු.
හොඳයි. ඊළඟට බලමු. දැන් ඔක්සිජන් පරමාණු ගත්තොත් මෙතන H2O2 වල ඔක්සිජන් පරමාණු දෙකක් තියෙනවා. හැදිලා තියෙන අවස්ථාවේ ඔක්සිජන් පරමාණු දෙකක් තියෙනවා. එහෙනම් ඊතර පරමාණු ගණන සමානයි. ඊළඟ පියවර වෙන්නේ ලබාගත් සහ පිට කරන ලද ඉලෙක්ට්‍රෝන ගණන තුලිත කිරීම. දැන් අපි බලමු. මෙතන ධන 6 සිට ධන 3 දක්වා ඔක්සිකරණ අංකය අඩු වෙලා තියෙනවා. ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝන 3ක් මෙයා ලබාගෙන තියෙනවා. හැබැයි මෙතන පරමාණු දෙකක් තියෙන නිසා ඉලෙක්ට්‍රෝන ඔක්කොම 6ක් ලබාගෙන තියෙන්න ඕනේ. ඒ කියන්නේ ධන 6 පරමාණු දෙකක් ධන 3 පරමාණු දෙකක් බවට පත් වෙනකොට ඉලෙක්ට්‍රෝන 6ක් ලබාගෙන තියෙන්න ඕනේ. මෙතන H2O ගත්තහම එතන ඍණ 1 සිට බිඳුව දක්වා ඔක්සිකරණය වෙලා තියෙනවා. ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝන එකක් පිට කරලා තියෙනවා. හැබැයි පරමාණු දෙකක් තියෙන නිසා සම්පූර්ණ ඉලෙක්ට්‍රෝන ගණන දෙකක් එයා පිට කරලා තියෙනවා. හරි. දැන් අපි ලබාගත් සහ පිට කරන ලද ඉලෙක්ට්‍රෝන ගණන දෙල ඉවරයි. ඊළඟට අපි බලන්න ඕනේ ලබාගත් සහ පිට කරන ලද ඉලෙක්ට්‍රෝන ගණන සමාන කරන්න. දැන් මෙතන ඉලෙක්ට්‍රෝන 6ක් මෙයා ලබාගෙන තියෙනවා. ඩයික්‍රෝමේට් වලදී ඉලෙක්ට්‍රෝන 6ක් ලබාගෙන තියෙනවා. හැබැයි H2O2 වලදී පිට කරලා තියෙන ඉලෙක්ට්‍රෝන 2යි. එහෙනම් ඉලෙක්ට්‍රෝන 6ක් මෙයාට ලබා ගන්න H2O2 විසින් ඉලෙක්ට්‍රෝන 6ක් පිට කරන්න ඕනේ. එහෙනම් මම මෙයාව තුනෙන් වැඩි කරනවා. එතකොට අපි ඉලෙක්ට්‍රෝන ගණන යම් සංගුණකයකින් වැඩි කරනවා නම් ඊට සම්බන්ධ වෙන පරමාණු හෝ එහෙම නැත්නම් ඒ අදාළ ප්‍රභේදයන් ඒ සංගුණකයෙන්ම වැඩි කරන්න ඕනේ. හරි. දැන් ඒ වැඩි අපි ඉවරයි. ඊළඟට අපි කරන්න ඕනේ ඔක්සිජන් පරමාණු තුලිත කරන්න. දැන් ඔයගලන්ට බලන්න පුළුවන් වම්මත පැත්තේ ඔක්සිජන් පරමාණු තියෙනවා 7යි, මෙතන 3^2 6යි, ඔක්කොම ඔක්සිජන් පරමාණු 13ක්. එහෙනම් වම්මත දකුණත පැත්තේ අපිට තියෙන ඔක්සිජන් පරමාණු 6යි. එහෙනම් අපි තව ඔක්සිජන් පරමාණු 7ක් එකතු කරන්න ඕනේ. ඒ සඳහා සුපුරුදු විදිහටම අපි ජලය එකතු කරනවා. දැන් ජලය 7ක් එකතු කරාම එතන ඔක්සිජන් පරමාණු 7ක් එකතු වෙනවා. දැන් අමතරව අපිට එකතු වෙනවා හයිඩ්‍රජන් පරමාණු. මෙතන 7^2 14ක්. එහෙනම් අපි වම්මත පැත්තේ හයිඩ්‍රජන් පරමාණු ගණන තුලිත කරන්න ඕනේ. දැන් දැනටමත් අපිට හයිඩ්‍රජන් පරමාණු 6ක් වම්මත පැත්තේ තියෙනවා. එහෙනම් අපිට තව හයිඩ්‍රජන් පරමාණු 8ක් අවශ්‍ය වෙනවා. ඒ සඳහා H+9 8ක් මම එකතු කරනවා. හොඳයි. දැන් අපිට බලන්න පුළුවන් ප්‍රතික්‍රියාව තුලිතයි පරමාණු ගණන සහ ආරෝපණය සම්බන්ධයෙන් ප්‍රතික්‍රියාව තුලිත වෙලා ඉවරයි. නැවතත් මෙම ක්‍රමය බොහොම පහසු ක්‍රමයක්. මම මතක් කරන්නම් නැවත සැරයක් පියවර ටික. පළවෙනි පියවර ප්‍රතික්‍රියාවේ ඔක්සිකරණයට හා හරණයට ලක් වෙන ප්‍රභේදයන්ගේ ඔක්සිකරණ අංක සඳහන් කරගන්න. දෙවෙනියට ඔක්සිකරණයට හෝ ඔක්සිකරණයට ලක් වෙන පරමාණු ගණන තුලිත කරන්න. තුන්වෙනුව ලබාගත් සහ පිට කරන ලද ඉලෙක්ට්‍රෝන ගණන සමාන කරන්න. සිවෙනුව ඔක්සිජන් පරමාණු තුලිත කරන්න. අවසානයේ හයිඩ්‍රජන් පරමාණු ගණන තුලිත කරන්න. එතකොට මෙම ක්‍රමය නැවතත් අර්ධ ප්‍රතික්‍රියා ක්‍රමයට සාපේක්ෂව තරමක් පහසු ක්‍රමයක්. අපිට පුළුවන් විනාඩියක් විනාඩි දෙකක් වගේ කාලයක් ඇතුළත ප්‍රතික්‍රියාවක් තුලිත කරන්න මෙන්න මේ කියන ඔක්සිකරණ අංක ක්‍රමය භාවිතා කරලා. හැබැයි ඔයගොල්ලෝ මතක තියාගන්න බොහොම සැලකිලිමත්ව මේ සුළු කිරීම කරන්න ඕනේ. පැටලුනොත් වරදින්න තියෙන සම්භාවිතාවය වැඩි. මම හිතන ඔයගලන්ට අවබෝධ වෙන්න ඇති කියලා මෙම ක්‍රමය. එතකොට මේ සම්බන්ධයෙන් PDF එකක් මම එකතු කරලා තියෙනවා. අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් ඒක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. කලින් වීඩියෝ එකේ වගේම මේ වගේම නැවත පාඩමකින් අපි හමු වෙමු. ස්තුතියි.